वेदिकागा स्वामी ने सिटीना अबे दम के तिस्वामी महासिले तुलु महासंगरत्ती नवसराई ये वाकी में कन्या सोयरेगी नवसराई वेदिकागा स्वामी ने सिटीना अबे पक्षे प्रचारक लेकाम पार्लिमेंट मंत्री ये वाकी में गांवपादेशी के नायक आदरणीय विजेता सौदर्यगिं ये वाकी में अनेकों तपे पक्षे सौदर सौदर्यंगिं वेदिका व्यासों के निश्चित नापित सुबह पे तुम एक कल आचार्य चंदन जयलत में तुम आगे अजित कृष्णत सेवा में तुम आगे ऐतुलु में अवस्था और साहबा विलाइन सिरु मारा बिता मुट्ठा गे ये वाके मापे पक्षी साउदर साउदरियां उबसे उधर के माव सराय जानता विमुक्ति प्रमुख विधि ये टर फिब्रवरी मासेत मार्च मासेत राटपुराम अपे बालमंडल कैलोमिन अपे पक्षीय शक्तिमत करमिन याना महोत्सव तमाई अध्याप गांवपाह दिशी के पालमु बालमंडले लेसर मीरिगम मासलो मालमंडले में आयुर्वेद मीरिगम योनि के दर शाला विधि के अंदर यान किसी वक्त इस अनिबे उबदार नवा मिटाइये तदी विविध कथावलदी हवसु परिधिम पैति गणनावकी नपे रट अद अर्बुदे तिबेन आर्थिक वशेन फतुल नोपेन अर्बुदे कपे रट गिदिला तिबेनवा शुद्ध नाय यनकोट नाय नति रट एक प्रोवेसी एक लक्ष पहामारक नायकरो बावट अद पत करला तिबेनवा ए वगेव राटे जाति का आदाय में प्रमाण मात्र तेरी राती भी नहीं हुआ वार्षिक नाय वारिकी की वागन विदेश विदेश सदा करुण लवन अपनाए न वल आदाय में आनाए न वेद में देगुने एक बाउट पात कर लती भी नहीं हुआ वेलंद भारत रे देगुने एक बाउट पात कर लती भी नहीं हुआ එනිසා ගෙවුණු අවුරුදු 70 කට ඇතුළේ අපේ රට දෙවන්ත ආර්ථික අර්බුදයකට ඇදවටලා තිබෙනවා අපේ රට දරුණු සමාජ ආර්ථික බිඳවැටීමකට ලක් කරලා තිබෙනවා අපේ රට සමාජීය වශයෙන් ඉතාම ඛේදජනක තත්යකට ඇදවටලා තිබෙනවා අපේ රටේ අධ්‍යාපනය දරුවෝගේ අධ්‍යාපනය ඒ වගේම අපේ මහජනයාගේ සෞඛ්‍ය බිඳවටලා තිබෙනවා එහෙනම් අපිට හැම පැත්තකින්ම බිඳ වැටුණු වලට වැටුණු රටක් තමයි අද වෙනකොට මේ ගෙවුණු 71 අවුරුද්ද ඇතුලේ ඉතිරි කරලා තිබෙන්නේ මේ පාලක විසින්. එහෙනම් පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපිට අද සිදුවෙලා තිබෙනවා ඒ தත්ත්වයට මුහුණ දෙන්න. ඒ தත්ත්වෙම මෙරට ගොඩ ගන්න නම් අපේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් නැති විදිහට බලගුණ ගන්නලා ශක්තිමත් කරලා හෙට දවසේදී ඒ අභියෝග ජයග්‍රහණ කරන්න පුළුවන් පක්ෂයක් බවට අපේ පක්ෂය ගොඩනගන්න ඕන ඒ නිසා තමයි අද අපේ මීරිග මාසන බලමණ්ඩලයේ ඔබ තමුන්වහන්සේලා මුණ ගැහින් හමු වෙන්නේ කැඳවන් අන් කිසිවක් නිසා නෙමෙයි වෙනද වගේ රැස්වීමක් තියලා කතා ටිකක් කරලා හපෝ යන්න නෙමෙයි අනාගතේ අපිට තියෙන අභියෝග ඒවා හොඳින් හඳුනගෙන ඒ අභියෝග ජයග්‍රහණ කරන්න පුළුවන් ශක්තිමත් පක්ෂයක් ලෙස මීරිග මාසනය තුල අපි කොහොමද කටයුතු කරන්න කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරගෙන යන්න අවබෝධ කරගෙන යන තමයි අද අපි ඔබ තමුන්වහන්සේලා මේ ශාලාවේදී හමු වුනේ. එනිසා අපිට තියෙනවා බාර දුර වගකීමක් රටත් ලෙස ඊටාම නරක තැනක තියෙනවා වගේම තමයි ඔබ කල්පනා කරලා බලන්න මීරිග මාසනය කොතනද තියෙන්නේ. මීරිග මාසනය හොඳ තැනක තියෙනවා. මීරිග මාසනය ඉන්නවා ප්‍රබල දේශපාලඥයින්. හැබැයි ආසනෙට මොකද වෙලා තිබෙන්නේ? පැති ගණනාවකින් ආසනයක් ලෙස අර්බුදයට ගිහිලා තිබෙනවා. එක පැත්තකින් මේ ආසනයේ තිබෙන හොඳම භූමි කොටස්වල පස්තික සූරගෙන ගිහිල්ලා පරිසරය විනාශ කරලා තිබෙනවා. අපේ ධම්මකිට්ඨ හඳුරු කිව්වා වගේ දේශනා කළා වගේ අද පරිසරයට බරපතල හානි සිදු කරලා තිබෙනවා. අපේ ආසනය විතරක් නෙවෙයි අල්ලපිරු දියුල පිටි ආසනය ලෙස සිදු වෙලා තිබෙන එක ගම්පහ දිස්ත්‍රික්කේ පුරාම සිදු වෙලා තිබෙන එක දැවැන්ත පරිසර විනාශයකට ලක් කරලා තිබෙනවා. අපේ ආසනය
ඒක තමයි අපි ආසනයක් ලෙස සම්පූර්ණ කරලා තිබෙන தত্ত্বය. ඒ විතරක් නෙමෙයි පෞගේ දවස්වල අපේ ආසනේ හරහා දිවෙන අධිවේගී මාන අධිවේගී මාර්ගය නිසා අපේ ආසනේ සැලකිය යුතු ප්‍රමාණයක් අර්බුදයට ලක් වුණා ගැටලුවට ලක් වුණා ඔවුන්ට හරියම වන්දියක් ගෙවන්න මේ පාලකව අසමත් වුණා. හැබැයි අධිවේගී මාර්ග බාරෝහිණු කැමැතිවරු තමන්ගේ බැංකු ගිණුම් තර කරගන්නකොට තමන්ගේ ඉඩකඩම් ටික වැඩි කරගන්නකොට තමන්ට අයිති වතු පිටි ටික වැඩි කරගන්නකොට තමන්ගේ පවුලේ දුව දරුවෝගේ බැංකු ගිණුම් ටික තර කරගන්නකොට අපේ ආසනේ ඒ අධිවේගී මාර්ග නිසා අසරණ වෙච්ච තමන්ගේ ඉඩකඩම් ටික අහිමි වෙච්ච ගේදුර අහිමි වෙච්ච ජනයට හරිහමං වන්දියක් ගෙවන්න උන් සැලකිලිමත් වෙන්නේ නැහැ. එනිසා අවස්ථ ගණනාවකදී අරගල කරන්න සිදු වුණා, සටන් කරන්න සිදු වුණා. ඒක තමයි මීරිගම ආසනයක් විදිහට අපි අත්පත් කරගෙන තියෙන දේවල්. ඒ විතරක් නෙමෙයි පහුගිය පෙබරවාරි මාසේ මීරිගම ආසනයේ ජනතාව පත් කරගත් ප්‍රාදේශීය සභාව. හොඳට ආසනයේ වැඩ ටික කරයි, ආසනයේ ප්‍රශ්න විසඳයි කියලා ප්‍රාදේශීය සභාව පත් කරගත්තා. අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? ඒක අද වෙනකොට හොර ගුහාවක් බවට පත් වෙලා තිබෙනවා. අපි කිව්වා පෙබරවාරි 10 ඡන්දෙට කලින් නැවත වතාවක් ඒ හොර තක්කඩින්ද ඡන්ද දෙනවද? එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාව වඩා හොඳ යහපත් ආයතනයක් බවට පත් කරන් ප්‍රදේශයේ ජනතාවගේ සුබසිත හදන්න පුළුවන් ආයතනයක් බවට පත් කරන්න ජනතා විමුක්ති පෙරමුණට ප්‍රාදේශීය සභාව දෙනවද කියලා තීරණය කරන්න කියලා ඉල්ලුවා. හැබැයි අපිට මන්ත්‍රීවරු 4 දෙනෙක් දෙනකොට අනිත් පැත්තට දුන්නා 40 ගානක් දීලා පත් කරගත්ත ප්‍රාදේශීය සභාව. දැන් මොකද වෙලා තියෙන්නේ? නැවත වතාවක් පරණ පුරුදු ලෙස හොර ගුහාවක් බවට මීරිගම් ප්‍රාදේශීය සභාව පත් වෙලා තිබෙනවා. න්‍යාය පත්‍රයක් නැහැ. හරිහම න්‍යාය පත්‍රයක් හදාගන්න බැරි තැනට ප්‍රාදේශීය සභාව පත් වෙලා තිබෙනවා. පෞගේ දවස්වල පැය දෙකමාර ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවන්න සිදු වුණා මේ ප්‍රාදේශීය සභාවේ තිබෙන ආරජිකත්වය නිසා. ඒ විතරක් නෙමෙයි අපේ මන්ත්‍රීවරු 4 දෙනෙක් ඉන්නවා ප්‍රදේශයේ ජනතාවගේ ඒ 4 දෙනා නියෝජනය කරන මුළු මහත් මීරිගම ප්‍රාදේශීය සභාවම. හැබැයි ඒ 4 දෙනාගේ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න මේ සභාවේ ඉන්න සභාපති ඇතුළු ඒ කණ්ඩායම සූදානම් නැහැ. මේ කණ්ඩායම සූදානම් නැහැ. හැබැයි සභාව කියලා කියන්නේ කාටද? සභාපතිගේ බූදලයක්, උපසභාපතිගේ බූදලයක්, එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂයේ බූදලයක්ද නැහැ. ඒ ප්‍රාදේශීය සභාව නඩත්තුවේ එකපැත්තකින් මහාණ්ඩුවේ මුදල් වලින් පළාත් සභාවේ මුදල් වලින් අනිත් පැත්තේ ප්‍රාදේශීය සභාවේ ජනතාවගේ පරිමාණම් බදු ඇතුළු අනෙකුත් මුදල් වලින් මුද්‍ර ගාස්තු දඩ මේ ආදී ගාස්තු වලින් තමයි ප්‍රාදේශීය සභාව නඩත්තුවේ. කියන්නේ ඔබ තමුන්නාන්සලා මීරිගම ප්‍රාදේශීය සභාවේ ජීවත් වෙන හැමෝම මේ ප්‍රාදේශීය සභාව නඩත්තු කරන්න දායක වෙලා තිබෙනවා. එහෙම ප්‍රාදේශීය සභාව අපේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වදාලා තිබෙනවා හමස් පෙට්ටියට. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. මොවුන් 4 දෙනාත් මාජන නියෝජිතයෝ. ඒගොල්ලන්ටත් අයිතිය තියෙනවා. අපිටත් අයිතිය තිබෙනවා. ඒ අයිතියට අනුව අපිටත් අපේ යෝජනා ක්‍රියාත්මක කරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි පළාත් සභාව. දැන් අපි ඉන්න පළාත් සභාව. පළාත් සභාවේ ඉන්න මන්ත්‍රීවරු 104 දෙනෙක්. 104 දෙනාට පහුගිය අවුරුදු 4ෙම ලක්ෂ 50 ගාණි දුන්නා අවුරුද්දකට. මේ අවුරුද්ද විතරක් සංධානයේ මන්ත්‍රීවරුට විතරයි ප්‍රතිපාදන. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රතිපාදන නැහැ. එක්සත් ජාතික පක්ෂයටත් ප්‍රතිපාදන නැහැ. ඒගොල්ලන්ට නැතුනවා. ඒගොල්ලන්ට මහාණ්ඩුවෙන් තියෙනවා මොකද්ද? ගම් පෙරළියද මොකද්ද? ඒකෙන් එනව සල්ලි, ඒකෙන් හොරා ගන්න පුළුවන්කම තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපිට දීපු ලක්ෂ 50 අපි ඉතාමත් කාර්යක්ෂමව පාවිච්චි කළා. ලක්ෂ 50ට ලක්ෂ 100ක වැඩ කළා. ඉතාමත් හොඳින් මේ ප්‍රතිපාදන වලින් අපේ කටයුතු ඉටු කළා. හැබැයි අද මේ අවුරුද්දේ ඒ ප්‍රතිපාදන අහිමි කරලා තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ 6 දෙනාටම පස්සට පළාත් සභාව. මේක තමයි මේ සභාවල තත්ත්වය. ඒ නිසා අපි ඔබෙන් අහන්න තවදුරටත් මෙවැනි පිරිසකට මේ රට බාර දෙනවද කියන අභියෝග අපි ඉස්සරහ තිබෙනවා. ඒ නිසා අපි හමුවේ දැන් තියෙනවා මා බාර දුර වගකීමක්. දැන් කිසිවක් නිසා නෙමෙයි මෙන්න මේ දූෂිත ආයතන බවට පත් වෙලා තිබෙන දූෂිත දූෂණයන්ගේ පිරිත රටක් බවට පත් වෙලා තිබෙන මේ රට ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමේ වගකීම තිබෙන යන් කිසිවෙකුට නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණේ අපිට. තවදුරටත්
නේද වෙනත් පක්ෂ ඒගොල්ලෝ පස්සේ ගිහිල්ලා හරි ඉන්න මම දැක අද පත්තරයක තිබෙනවා ජාතික පුවත්වලක පත්තරයක මෛත්‍රී මහින්ද නව සම්දානයක් හදනවා මෛත්‍රී මහින්ද නව සම්දානයක් හදනවලු ඒකට නමකුත් දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර අලුතෙන් හදලා තියෙන පොදු ජනකේ බක් කරලා දාලා දෙන නමකු නමකුත් දාලා අලුත් එකක් හදනවා මේව අලුත් සම්දාන නෙමෙයි මේ වගේ කිසිදු අලුත් බවක් නැහැ නැරුම් බවක් නැහැ හොරු සමග හොරු එකතු වුණාට මොකක්වත් අලුත් වෙන්නේ නැහැ හොරු සමග හොරු එකතු වෙලා තිබෙනවා හොරු සමග හොරු එකතු වෙලා රට අලුත් භාවතකට හරවන්න බෑ ඒ නිසා තමයි අද අපිට වටින්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕන අපේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න බෞද්ධ ඉතිහාසෙත් අපිට තියෙනවා අර කොසල් රජතුමාගේ සිහින දාසය නේද අපි හම්බුන්නේ මම හිතන්නේ වැඩි වැඩියෙන් ඒ සිහින දාසය ගැන වැඩි වැඩියෙන් කියවනවා නම් හොඳයි මම එකක් කියන්න අර කොසල් රජතුමා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මහා විශාල ගල් ජලයේහි පාවෙනවා දුටුවා මේක නපුරු වීණයක් කියලා ගිහින් අහනවා බුදුහාමුදුරන්ගෙන් කොසල් රජතුමා බුදුහාමුදුරු කියනවා මෙහෙම මහ රජතුමනි බියක් වීමට කාරණාවක් නැහැ මේ සිහිනෙන් කියවෙන්නේ අනාගතයේ පාලකයෝ ප්‍රජාවත් උගතුන්ගේ බුද්ධිමතුන්ගේ වියත් සිල්වත් හිමිවරුන්ගේ උසස් කතා අහන්නේ නැහැ. උගතුන් බුද්ධිමතුන් ඔවුන් විසින් නොසලකා හරිනවා. රාජ්‍ය සභාවේ රටේ හැමතැනකම යහපත් අයගේ අදහස් මිනිසුන්ගේ සිත්වල කිඳා නොබැස පාවෙලා යනවා. ඒකයි මේ සීනේ තේරුම. මේ 13 වෙනි සීනේ. ඒ නිසා 16 වෙනි සීනේ කියවුවම අපිට අපේ රටේ තත්ත්වය ඉගෙනම පේනවා. ඉතින් අද අපේ රටේ තත්ත්වෙත් මේකම තමයි. ඉතින් දැන් අපිට අලිත් ඇවිල්ලා තිබෙන අවස්ථාව මොකක්ද? තව දුරටත් කසිප්පු රණවීරගේ පස් ඉන්දිකගේ කප්පන් රණතුංගලගේ වැඩි බණ අහනවා වෙනුවට. දැන් අපිට ඇවිල්ලා තිබෙනවා මෙන්න ඉන්න උගතුන් වියතුන් අද ඔබට ඒ උගතුන් වියතුන් මේ ශාලාවේ යම් අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කළා. අන්න පසුගිය 19 වෙනිදා ඒ උගතුන් වියතුන් රටට ඉදිරිපත් කළා ජාතික වැඩපිළිවෙලක් මේ මොහොතෙත් මං හිතන්නේ 5 සිට 6 දක්වා අද දවසේත් ITN නාලිකාව හරහා ය නැවත විකාශන වෙමින් තිබෙනවා සංක්ෂිප්ත වාර්තාවක් ඒ උගතුන් අන්න රටට දැන් ඉදිරිපත් කළා තිබෙනවා වැඩපිළිවෙල ප්‍රතිපත්තිය අපි සියලු දෙනාටම වගකීමක් තිබෙනවා අන්නේ නිවරදි වැඩපිළිවෙල ප්‍රතිපත්තිය මතත් පදනම් ඉදිරියේදී ගොඩනැගීමට නියමිත පුළුල් ජාතික පෙරමුණත් එක්ක එකතු වෙමින් ශක්තිමත් වෙමින් ඒ වෙනුවෙන් රටට අනාගත ජයග්‍රහණ ගේන්න පුළුවන් ශක්තිමත් පක්ෂයක් මීරිග මාසනේ තුල ගොඩනැගීම අපි කාගේත් වගකීම බවට පත් වෙලා තිබෙනවා එනිසා අපි කාටත් අද විශාලාවට රැස්වුණු අපිට විශාලාවේ ජීවිතය ලොකු වගකීමක් අපේ දෙවුර මත දරාගෙන අපි ආ යුතුයි යන් කිසිවක් නිසා නෙමෙයි පසුගිය 71 අවුරුද්ද ඇතුලේ රට ගොඩනගන්න පාලකින් අසමත් වුණා වගේම තමයි ඒ අවුරුදු 71 ඇතුලේ මීරිග මාසනෙට නායකත්වය දීපු වර්තමානෙත් මීරිග මාසනෙට නායකත්වය දෙන ඒ කිසිදු පක්ෂයක කිසිදු නායකයෙකුට නායිකාවකට මීරිග මාසනේ ජනතාවට මේට වඩා සිතක් ඉටු කරන්න බෑ. ඔවුන්ට පුළුවන් අධිවේගී මාර්ගය යනකොට ඒකේ මොකක් හරි කොන්ත්‍රාත් එකක් කරගෙන Tamange බැංකු ගිණුම් ටික වර්ධනය කරගන්න විතරයි. ඒ හැර අන්‍යමත් මීරිගම ජනතාවට උන්ට අත්පත් කර දෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා නිවරදි නායකත්වයේ තිබෙන්නේ කොතනකවත් නෙමෙයි. ඒ නිවරදි නායකත්වයේ තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුල. ඒ නිවරදි නායකත්වයේ ජනතා විමුක්ති පෙරමුණේ නම් අපි අද සිට අපි හෙට සිට ගියක් ගියක් ගන්න යන්න ඕන. තව දුරටත් ඔබට නියඬවින් අයිතියක් නැහැ. හෙට සිට ගියක් ගියක් ගන්න යමු. ගියක් ගියක් ගන්න ගිහිල්ලා මීරිග මාසනේ පුරා විසිරී ඉන්න සියලු ප්‍රගතිශීලී ජනතාව දැනුවත් කරමු ඔවුන් ඒක රාශී කරමු අපේ පක්ෂ වටා එහෙම වුණොත් ජයග්‍රහණ ඊතරම් මෑතක නෙවෙයි එහෙම වුණොත් ජයග්‍රහණ ඊතරම් මෑතක නෙවෙයි සමේ වේදිකාවෙ ඉන්න ආසන බල මණ්ඩලයේ එහෙම නැත්නම් ප්‍රාදේශීය මන්ත්‍රී සහෝදර සහෝදරියන්ට විතරක් වගකීම් පවරලා එහෙම නැත්නම් ඉදිරිපත් හසුන් වල ඉන්න ආසන බල මණ්ඩලයේ වගකීම් දරන සහෝදර සහෝදරියන්ට විතරක් වගකීම් පවරලා අපි නිහඬ විඳලා හරියන්නේ නැහැ අපි ඔබ සියලු දෙනාගේ මිල්ලම දැන් අපි ක්‍රියාත්මක වෙමු ක්‍රියාත්මක වෙන්න ඕන හොඳම අවස්ථාව දැන් ඇවිල්ලා තිබෙන ක්‍රියාත්මක වෙන්න ඕන හොඳම අවස්ථාව ඇවිල්ලා තිබෙන්නේ
ජනතාව ප්‍රායෝගිකවත් ඉදිමින් ඉන්නවා 2014 2012 31 වෙනකොට රාජපක්ෂ පාලනේ දුර්දාන්ත භාවය අත්දින්දා අත්දැක්කා 2015 ජනවාරියටෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීලගේ රණින්ලගේ හවුලේ හවුලේ ප්‍රතිපලත් ජනතාව ප්‍රායෝගිකව අත්දැකීමින් ඉන්නවා ඒ නිසා දැන් අපිට තිබෙනවා බාරදුර වගකීමක් විශේෂයෙන්ම මීරිග මාසණි කියලා කියන අද වෙනකොට කුඩු තිප්පොලක් බවට පත් වෙලා තිබෙනවා කල්පනා කරලා බලන්න ඒ කුඩුවල ගොදුරු බවට පත් වෙන්න වෙන කවුරක් නෙමෙයි අපේ දරුදරියෝ ටික නිසා මෙතනින් එහාට මේ තත්වය වෙනස් කරන්න නම් අපිට දෑ පැඳගෙන නිහඬ විදලා හරියන්නේ නැහැ අපි කවුරුත් වැඩි වැඩියෙන් ක්‍රියාත්මක විය යුතුයි අපි කවුරුත් වැඩි වැඩියෙන් උද්‍යෝගයෙන් යුතුව ක්‍රියාත්මක විය යුතුයි එහෙම ක්‍රියාත්මක වුණොත් මේ තත්වයන් වෙනස් කරන්න අපිට තරම් අමාරු නෑ නිසා අපි ඔබෙන් කාලෙම උතිල්ලනවා අපි හැමදාම කියනවා වගේ හැකිනම් කරමු නොහැකිනම් කෙසේ හෝ කරමු ඒ නිසා අපි කවුරුත් එකතු වෙමු අත්දල් බඳිමු අද මේ ආසන බල මණ්ඩලයෙන් ඔබ ලබන ශක්තිය ඔබ ලබන ධෛර්යය හෙට සිට ආසනය පුරා විහිදුවලා ආසනින් හැම ප්‍රතිශීලී කෙනෙක් මේකතු කරලා ඒක රාශි කරගෙන මීරිග මාසනේ තුල ජනතා විමුක්ති පෙරමුණ ජය කෙහෙලි නම්මු අනේ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ආසන බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔබ සමග ඒ කටයුත්තේදී උරේ නුර ගැටෙමින් ඔබ සමග ඉදීමින් මේ ආසනයේ ප්‍රගතිශීලී ජනතාවට නායකත්ව දෙන්න මම සූදානම් කියන පණිවිඩයත් ලබා දෙමින් එවෙන්ෙන් කටයුතු කරන්න වඩා වඩා ධෛර්යය ශක්තිය ලැබුවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමු ගන්නවා බොහොම ස්තුතියි